ඉරානයට පහර දෙනවාද පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරනවා. සබ්‍රිනා සිං නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශිකාව පෙන්ටගනේ අද පැවත්වූ මාධ්‍ය හමුවේදී ඔවුන් සඳහන් කර තිබෙනවා. US is not looking for war and believe that Iran is not looking for war either. ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධයකට යන්නට සූදානමක් නැහැ. අප විශ්වාස කරනවා ඉරානයත් එවැනි යුද්ධයකට අවතීර්ණ වීම සඳහා යම් ආකාරයක සූදානමක් නොපවතිනු ඇති බව. ඒ අනුව පෙන්ටගන් මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉරාන සහයෝගයද අපේක්ෂා කරනු ලබනවා. මේ මොහොතේ කලාපීයව ඇති වී තිබෙන්නා වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කරන්නට. පසුගියදා ජෝර්දානයේ එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකා එක්සත් ජනපද ජාතික සොල්දාදුවන් 30 සහ තවත් පුද්ගලින් 40 තුවාල ලැබුවා. එම ප්‍රහාරයත් සමගයි මෙම තත්ත්වය උණුසුම් ආකාරයකට ගමන් කළේ. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේ ඉරානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බවයි. එවගේම ජාතික ආරක්ෂක කවුන්සිලයේ සම්බන්ධීකාරක ජෝන් කර්බි දවල මන්දිර මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස සඳහන් කර සිටියේ ඇමරිකානු හමුදා මූලස්ථානයන් මැද පෙරදිග කලාපයේ පවතින බොහෝ ස්ථානවල මේ වන විට යම් ආකාරයක උණුසුම්කාරී තත්ත්වයන් නැති වී ඇති බවයි. එලෙසින්ම ඉරානය එවැනි කඳවුරු පවත්වාගෙන යාම ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති බවද ඔවුන් සඳහන් කර තිබුණා. අප ඉරානය සමග යුද්ධයකට යන්නට සූදානම් නැහැ සහ ඉරානයටද අප සමග යුද්ධයක පැටලෙන්නට ඕමනාවක් ඇතැයි අප සිතන්නේ නැති බව සඳහන් කර තිබුණා. ඒ වගේම තමයි කර්බි ප්‍රකාශ කරනවා ජනාධිපති ජෝ බයිඩන් දෙවතාවක් ජාතික ආරක්ෂක කවුන්සිල් කණ්ඩායමේදී ප්‍රකාශ කර තිබුණා. හොන්තාම දැඩි බරතැබීමක් සහ දැඩි අවධානයක් මෙම ජෝර්දාන ප්‍රහාරය සම්බන්ධයෙන් යොමු කළ යුතු බව. වගේම මේදී ප්‍රශ්න කිරීමක් සිදු වෙනවා. It depends on the Iranians and as I said before, I cannot speak for the Iranian authorities. මේ වෙද්දී ඉරානය සම්බන්ධයෙන් මට අදහස් පළ කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඉරානය තේරුම් ගත යුතුයි කලාපයක් තුළ කොයි විදිහටද ජීවත් වන්නේ කියන කාරණය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපද සෙන්ට්‍රල් කමාන්ඩ් සෙන්ට් කොමෝල්සෝ සඳහන් කර තිබෙන්නේ ඔවුන් මේ එල්ල කරනද ප්‍රහාර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් දියත් කරමින් පවතින බබයි. ඉරාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය මෙහෙයුම් ක්‍රියාවලියක් ලෙස මේ වන විට කලාපීය වශයෙන් විවිධ ස්ථානවල ස්ථානගත කරදී හමුදා කඳවුරු සහ මැදිහත්වීම්වලට වහාම ප්‍රතිචාර දැක්වීමක් සිදු කළ යුතු බවයි. පෙන්ටගනය ප්‍රකාශ කරන්නේ ඉරානය මේ ඇමරිකානු විරෝධයක් කලාපය තුළ වපුරුවමින් සිටින බවයි. කෙසේ වෙතත් ඉරානය සමග යුද්ධයකට යන්නට සූදානමක් නැති බවයි ඇමරිකාව නිවේදනය කරන්නේ.